සිත අවිදරා රකින්නට අත සමුළුවේ වැඩ කටයුතු ආරම්භ කරමින් වැඩම අවදාළ ගෞරවනීය මහා සංඝරත්නයත් එවැගේම සමස්ත ලංකා හින්දු සම්මේලනයේ නියෝජනය කරමින් මේ අවස්ථාව සඳහා සහසම්බන්ධ වන ඒ හින්දු පූජකතුමන්ලාත් එවැගේම ආදරණීය සිංහල බෞද්ධ ජනතාවත් දමිළ හින්දු ජනතාවත් පිළිගැනීම සඳහා මා මී ළඟට පළමු කොට ආරාධනා කරනවා නමස්කාර පූර්වකව බොදු බලසේනා ජාලේ ජාතික සංවිධායක අතිපූජ්‍ය නන්ද අපේ හාමුදුරුවන් වහන්සේ. මූලාසනේ වැඩ ඉන්න කිරුළපන පූර්වාරාම විහාරාධිපති රත්නපුර සිංහ හිටපු පිරිවෙන් අධ්‍යක්ෂක අවසරයි පත්බේරි ඒමන ජාන ඒවගේම බොදු බලසේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරන් වහන්ස එවගේම නාවල වික්‍රම සිංහාරාමාධිපති අපේ හඳුන්ගම හේමාලෝක හාමුදුරන් වහන්සේ ඇතුළු අපේ සංවිධානයේ මූල්‍ය ලේකම් අපතලේ පඤ්ඤාරාම හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ කුරුක්ගල්තුමනි, ඒ වගේම හින්දු සමස්ත ලංකා හින්දු සම්මේලනයේ නියෝජිත මහත්වරුනි, දේශමාමක පින්වතුනි, සංවිධානයක් හැටියට බොදු බල සේනා සංවිධානයේ කිරුළපන ප්‍රදේශයේ මේ වගේ බොදු සමුළුවක් අපේ හින්දු සහෝදරත්වයත් එක්ක එකතු වෙලා පවත්වන්න ලැබීම මේ ප්‍රදේශයේ ජීවත් වෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් මම ඉතාමත් සතුටු වෙනවා. සංවිධානයක් හැටියට 2012 මැයි මාසය බොදු බල සේනා සංවිධානය අපි ආරම්භ කරන්නට යෙදුණා. මේ සංවිධානය ආරම්භ කරලා මේ රටේ පවතින රටට එරෙහි අභියෝග, ඒ වගේම ජාතියට එරෙහි අභියෝග, ඒ වගේම ශාසනයට එරෙහි අභියෝගත් අපේ මේ රට තුළ පවතින සංස්කෘතික විනාශයත් පිළිබඳවත් අපි දිගින් දිගටම කතා කරා. මෙන්න මේ කතා කරන කාරණා පිළිබඳ රට දැනුවත් කිරීමේ කාරණා වලදී විශේෂයෙන් මේ බොදු බල සේනා සංවිධානය පිළිබඳ මේ රට පුරා වැරදි මත පතුරවන්නට පටන් ගත්තා. අපි මේ රටේ තියෙන නොයෙක් බෙදුම්වාදී, මූලධර්මවාදී, අන්තවාදී ආගමික කණ්ඩායම් පිළිබඳ, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ එළිදරව් කරපුවම මේවා දරාගන්න බැරි වෙච්ච, මේ එළිදරව් කිරීම ඉවස ගන්න බැරි වෙච්ච කුහක බලවේග අපේ සංවිධානය ඉතාමත් පහත් තැනකට, නැත්තම් අපි මේ ජාතීන් අතර බේද හදන, සුළු ජාතීන්ට හිරිහැර කළ, සුළු ජාතීන් විවේචනය කරන මහා ඉතාමත් නොහික්මිනු සංවිධානයන් ලෙස රට පුරා පතුරවන්න පටන් ගත්තා. ඒකෙදි
අපට විශේෂයෙන්ම මේ කුහක බලවේග කිව්වේ පොදු බල සේනා සංවිධානය මේ මුස්ලිම් වරුන්ට එරෙහිව නැත්තම් මුස්ලිම් වරු කන්න ආපු යකෙක් කියලා. ඒ වගේම අනිත් සුළු ජාතීන්ට හිරිහැර කරන සුළු ජාතීන්ගේ ආගමික නිදහස නැති කරන සංවිධානයක් කියලා මේ රට පුරා ප්‍රචාර කරන්න පටන් ගත්තා. ඇතමුන් කිව්වා අපි බෞද්ධ තලේබාන් වරු කියලා. බෞද්ධ අන්තවාදීන් කිව්වා, තස්ත්‍රවාදීන් කිව්වා, බෞද්ධ ඔය නොඑක් විදියට මේ කුහකයෝ අපිව හඳුන්වන්න ගත්තා. අද ඒ අපට චෝදනා කරපු කුහක බලවේගවලට අද උත්තරයක් දීලා තියෙනවා. අපි මේ රටේ මේ බොදු බල සේනා සංවිධානය මේ රටේ ජීවත් වෙන මේ සුළු ජනවර්ගවලට නැත්තම් අනිත් ජනවර්ගවලට විශේෂයෙන් අපේ රටේ මේ මහ පොළොවේ ඉපදිලා අපිත් එක්ක සහෝදරත්වයෙන් ජීවත් වෙන දෙමළ, ඒ වගේම මුස්ලිම්, මැලේ, බර්ග මේ සියලු දෙනාත් එක්ක අපි සහෝදරත්වයෙන් ජීවත් වෙන කැමතිය කියන එක නැත්තම් අපේ සහෝදරත්වය බැඳියාව තියෙනවා කියන එක අද අපි මේ සමුළුවෙන් මුළු රටටම ප්‍රකාශ කරලා ඉවරයි. අපි දන්නවා අපි සංවිධානයක් හැටියට මේ ගොඩනැගු මතවාද නිසා අපිත් එක්ක රට පුරා විශාල ජනතාවක් අත්වල් වැඳගත්තා. අපි මේ රටේ කතා කරේ මේ රට තුළ තියෙන මූලධර්මවාදයන්, අන්තවාදයන් නැත්තම් බෙදුම්වාදයන් ගැන විතරයි. අපි සංවිධානයක් හැටියට මේ මූලධර්මවාද නැත්තම් අන්තවාදය ඒක බෞද්ධ ලෙසින් ආවත්, හින්දු ලෙසින් ආවත්, ඉස්ලාම් ලෙසින් ආවත්, ක්‍රිස්තියානි ලෙසින් ආවත් අපි මේ මූලධර්මවාද වලට විතරයි විරුද්ධ. නැත්තම් මේ මහ පොළොවේ ඉපදිච්ච අපිත් එක්ක සහෝදරත්වයෙන් ජීවත් වෙන අනිත් සුළු ජනවර්ග වලට මේ සංවිධානයෙන් කිසිම විවේචනයක් නැහැ කියන එක අපි ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරන්න ඕන. අද මේ බොදුමහා සමුළුව සූදානම් කරන්නට විශේෂයෙන් හේතුුනේ මේ දිනවල මේ රට තුළ කැඳවලා තියෙන ජනාධිපතිවරණය සම්බන්ධවයි. මේ ජනාධිපතිවරණය මේ රටේ ඉරණම තීන්දුව කරන ජනාධිපතිවරණයක් බවට අද පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ රටට ආදරය කරන මේ මහ පොළොවේ ඉපදිච්ච සියලුම දේශප්‍රේමී ජනතාවට අද තීරණාත්මක තීන්දුවක් ගන්නට වෙලා තියෙනවා. අපි දන්නවා මේ රට නැවතත් බෙදුම්වාදය කරා අරගෙන යන්න නැත්තම් ජාත්‍යන්තරයට අවශ්‍ය විදියට රූගඩ පාලකේ බිහි කරලා අර ලිබියාවේ, සිරියාවේ, ඇෆ්ගනිස්තානයේ කරා වගේ අද මේ රටට ඒ ඉරණම අත්කරන්න ජාත්‍යන්තරයත් මේ රට තුළ ඉන්න යුරෝපා තානාපති කාර්යාලයත් මෙහෙ මේ රටේ ඉපදිච්ච මේ රටට ද්‍රෝහි වෙච්ච බලවේග සියල්ලත් එක පිළකට එක පැත්තකට හිල් බෙදිලා මේ රට අරාජික කරන්න සූදානම් වෙනවා. මෙන්න මේ කාරණය මේ රටේ ජීවත් වෙන සියලුම දේශප්‍රේමී ජනතාව ඉතාමත් කල්පනාවෙන් බලන්න ඕන කාරණයක්. මොකද අපි දන්නවා මේ රටේ තිබිච්ච අවුරුදු 30ක් තිබිච්ච කුහක තස්සවාදී පරාජය කරලා අවුරුදු 4යි ගත වෙන්නේ. මේ අවුරුදු 4 තුළ අපි දන්නවා ඒ තස්සවාදය පරාජය කිරීමෙන් පස්සේ අද වෙනකන් අපේ ද්‍රවිඩ සහෝදරයෙක්වත්, සිංහල සහෝදරයෙක්වත් අද මිය පරලොව යන්නේ නැහැ. ඒ කියන්නේ ද්‍රවිඩ සමාජයට එරෙහිවත්, සිංහල සමාජයට එරෙහිවත් වෙඩි බෝම්බ පත්තු කරන්නේ නැහැ. ඒක අපි ඉතාමත් කෘතවේදීව සිහිපත් කරන්න ඕන කාරණයක්. මොකද තස්සවාදය ඉවර කරපු අනිත් එක රටකවත් 100%ක් මේ තස්සවාදය ඉවර කරන්න බැරි වෙලා තියෙනවා. අදටත් ඇෆ්ගනිස්තානේ, පාකිස්තානේ, ඉරාකේ මේ හැම රටකම
තස්සවාදී ඉවර කරාට ඒවයි බෝග උපකරණ මිනිස්සු මේ යනවා. නමුත් ලංකාවේ ඒ 2009 ඒ තස්සවාදී අවසන් කරාට පසුව අද වෙනකන් අපේ ද්‍රවිඩ ජාතිකයෙක්වත් සිංහල ජාතිකයෙක්වත් මේ තස්සවාදී මිය යන්නේ නැහැ. ඒ ගැන අපි ඉතාමත් සතුටු වෙන්න ඕන. විශේෂයෙන් මේ කැඳවල තියෙන ජනාධිපතිවරණයේදී අපි ගත යුතු තීරණය කුමක්ද කියන කාරණය පැහැදිලි කර ගැනීම සඳහා තමයි අද අපි මේ පොදු බල සේනාවත් සමස්ත ලංකා හින්දු සම්මේලනයත් එකතු වෙලා අපේ මේ රටේ දේශප්‍රේමී ජනතාව දැනුවත් කිරීම සඳහා මේ බොදු මහා සමුළුව සූදානම් කරේ. ඉතින් මේ මහා සමුළුව සඳහා සහභාගි වෙච්ච අපේ කුරුක්ගල්තුමා සිවස්සී ආර් කුමාර් කුරුක්ගල්තුමා, ඒ වගේම රවිසාමි කුරුක්ගල්තුමා, ඒ වගේම ජාතික හින්දු ජනතා පෙරමුණේ නායක රාසයියා සෙල්ලයියා මැතිතුමා, විශේෂයෙන් අපි මේ බොදු මහා සමුළුව වෙනුවෙන් පිළිගන්නවා. ඒ වගේම ඒ හින්දු ජනතාව බොදු බල සේනා සංවිධානය සමග එකතු වෙලා මේ රටේ අපේ හින්දු ජනතාවටත් ඒ වගේම බෞද්ධ ජනතාවටත් තියෙන ගැටලු සම්බන්ධව සාකච්ඡා කරමින් ඒවට විසඳුම් හෙීමේ කටයුත්තකට මුල පුරලා තියෙන කියන කාරණයක් අපි සිහිපත් කරන්න ඕන. මේ බොදු මහා සමුළුව සාර්ථක කර ගැනීම සඳහා මේ අවස්ථාවට වැඩම කර අපේ නායක හාමුදුරුවන් වහන්සේලා ඇතුළු ඒ සමස්ත ලංකා හින්දු සම්මේලනයේ එන් අරුන් ඛාන් මැතිතුමා සභාපතිතුමා, ඒ වගේම ලේකම් වී මුලනිදර මැතිතුමා, ඒ වගේම රාජු භාස්කරම් අපේ මාධ්‍ය ප්‍රකාශකතුමාත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් මේ මහා සමුළුවට සහභාගි වුණ ඔබ හැමදෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.